ਗਹਿਣੀਅਤ ਮਾਰਾ ਹੱਥ ਤੇ ਮੈਂ ਬੰਦ ਇੰਨੇ ਹਾਂ ਬਾਂ ਜੋਲੀਅਟ ਨੇ ਬਾਂ ਉਹ ਮਾਤ ਇੱਕ ਤਰ੍ਹਾਂ ਨੈ ਨੀ ਮਟ ਬਾਈ ਐਮਐਸ ਮਾਤ ਇੱਕ ਤਰ੍ਹਾਂ ਵੇ ਕੀਲਾ ਉਹ ਕੋਕੜ ਦੇ ਪਰਿਸ ਮੇ ਹਿੱਟ ਪਾ මොකද මට මතක නැත්තේ මට හොඳට මතකයි අම්මෝ ඊ වෙලාවේ එම්.එස්. ළමයාගේ මූණනේ මූණ මම නම් හිතුවෙම ගහනට ගහයි බණී කියලා කියලා කිසිම දෙයක් අපි කාටවත් කිව්වේ නැහැ. බිම් බලාගෙන පන්තියෙන් එළියට ගියා ගියාමයි ඉස්කෝලේ ඇරෙන කම්ම ආවේ නැහැ. ඒ ළමයාගේ හැටි හරිම අහිංසක තැම්පත් දරුවේ. මට මතක විදියට දවස් දෙක තුනක් ඉස්කෝලේ ආවෙත් නැහැ. පොත් ටික එහෙම මේසෙ උඩ. දවසින් දවස අපේ බය වැඩි වෙන්න පටන් ගත්තා. බය වැඩි කමට ගායනිට උනත් ගත්තා. ගයනිට උනගත්තා. තව එක්කෙනෙකුට මෙලෝ සිහි නැති වුණා. ඒකෙන් මේකෙන්නේ දෙන්නගේ පෙම්පට ලැබිල්ල මට අහුනේ. අන්තිමට මට උනේ සිලබස් කවර් කරන්න නෙමෙයි. දෙන්නගේ ප්‍රේම වෘතාන්තය ප්‍රින්සිපල්ගෙන් කවර් කරන්න.
දරු ගෙදර ගිහලා තිබුණ නැත්තම් මාමනි බං කරමුලෙන් අහුවෙන්නේ. උගේ නැන්දා මාව කයි.
බලන්න මාරේ ආලෝ තමයි. මට යන පාර කියපන්. අපි ගිහින් බලන්න. දැන් කවුද අපි? වෙන කවුද? උඹයි මායි. ආ, හරිම අපූරුයි. ඇයි? ඇයි යහන්නේ? බොල වැස්සියේ. මේ ගොම් වසර තියෙන මොලේවත් උඹට නැද්ද? දැන් අපි මොනවද ගිහිල්ලා අහන්නේ? ඉස්කෝලේ හදිසි වැඩකට හොයන්න ආව කියමු. කියමු කියමු. නැන්ද මේ එන්නේ කියලා ලේලිය පිළිගනි. කොල්ලෙක් හොයන්න කෙල්ලෙක් ගෙදරට යනකොට උන් දැන් නිකම්ම දැනගනී හදිස්සි ඉස්කෝලේද නැත්තම් කෙල්ලටද කියලා. බැරි වෙලා හරි EMS එහෙ ගිහින් නැත්තම් උඹ හදන්නේ MS ට උන් හිටි දැනක් නැති කරන්නද? ඉතින් මන් දැන් කොහොමත් MS ආගියතක් නැහනේ. අපි තා හරියට මුකුත් දන්නේ නැහනේ බං. අපි තා පොඩ්ඩක් බලමුකෝ. මට හරි බයයි දීපිකා. මොනි මචල්ලා. මොකද මේ උදේම බැටරි බැහැලා? කෝ මිස්ටර් සංසුන්? උඹට සංසුන් තමයි. අපි නොසංසුන්. මේකි සුනේසු. ඇයි MS බැන්නද? බනින්න හරි ගහන්න හරි MS ඉන්න එපාය. කුට්ට පටස්. එතකොට මේ පොත් ඊයේ තිබ්බ ගමන්ද? ඔව් ඔව්. මේ බාලා පන්තියේ පෙරමහිමෙන් MS අන්තරස් දහන් වෙලා. දැන් ඔබේ දිබිනානේ බලපන්. මම කොහේ චුත වෙලාද කියලා. ගයනි. ඇත්තද මේ MS තාම ඇවිල්ලා නැහැ කියන්නේ? ඔව් ටීචර්. MS තාම නම් ඇවිල්ලා නැහැ. කොට්ටික නම් ඊයේ තියලා ගිය විදියටම තියෙනවා. ওই දරුවට මතක ඇතිනේ මං ඊයේ කියපු ටික. ඔව් ටීචර්. හැමෝම විහිළු වලට ආස නැහැ. තමන්ව අනුන් ඉදිරියේ හැල්ලු වෙනවට කැමති නැහැ. එක පොඩි විහිළුවක් ඇති ඇස් රතු වෙන. විශේෂයෙන් ගැරු ළමයි පිරි ළමයිට විහිළු කරන එක නරකයි. ඇති ඇති හපංකමට කියවනවා. ගිහින් අරන් එනවා රෙජිස්ටර් එක. තව ටික වෙලාවක් බලලා මට මේක ප්‍රින්සිපල් සර්ට කියන්න වෙනවා. කියන්න බැහැනේ මොකක් හරි කරදරයක් එහෙම වෙලා නම්. දේවිකා දේවිකා මොකද දරුවෝ ගැන වැරදි තේරුම් ගන්න එපා ටීචර්. මට MS හොයා ගන්න ඕන. ගිය දේ ගියාවේ දේවිකා. නොලැබුණ දේ ගැන නෙමෙයි. ලැබුණ දේ රැකගන්න ආරක්ෂා කරගන්න එකයි හපන්කම. මට තේරෙනවා ටීචර්. මම මේ දෙයක් ලබා ගන්න දඟලනවා නෙමෙයි. මට දැනගන්න දෙයක් තියෙනවා. එච්චරයි. ඔව් ටීචර්. මෙයා කියන විදියට මේක මහ පටලැවිල්ලක්. MS ට දීපු ෆොටෝ එක කොහොමද හංගන්නේ අතට ගියේ? කොහොම යන්න බැරිද? MS දරුවගේ අතින් නැති වෙලා වෙන කාගේ හරි අතකට යන්න පුළුවන්. නැත්නම් ඒ හංගන්න හොරෙක් වෙන්නත් පුළුවන්. MS කි ගේ කැඩුවත් වෙන්නත් පුළුවන්. නැත්නම් පර්සික උස්සපු පිප්පකට් කාරියෙක් වෙන්නත් බැරි නෑ. හිඟන්න ඔය එක එක වෙස් ගන්නවනේ. අනවන්දන ටීචර්. මගේ හිත කියන්නේ වෙන දෙයක්. වෙන දෙයක්? ටීචර් අපිට කියන්නකෝ MS නතර වෙලා හිටපු
MS ලාගෙ නැන්දලා ගෙදරට යන විදිහ. දන්නේම නෑ වගේ ආන හැටි. අනේ ඇත්තමයි ටීචර්. අපිට මතක නෑ. පාරවල් දැම්මේ පළල් වෙලා වෙනස් වෙලා. දැන් අපිට හැරෙන තැන් හොයාගන්න බෑනේ. ඒ කියන්නේ වට ගහලා ගහලා ඇනගතට පස්සේ තමයි උඹලට මේ මාව මතක් වුනේ. අපි ඉතින් ඉස්සරත් එහෙමනේ ටීචර්. අනේද කියන්නේ. යන විදිය පස්සේ කියන්න බැරිය. මල් ළඟ තියෙනව පෙන්වන්න දෙයක්. හැබැයි උන්න අරගෙන යන්න බෑ. ඕන තරම් ෆොටෝස් ගහගෙන යන එකයි ඇත්තේ. මොනවද දන්නේ? උඹට මතකද ඉස්සර සමාදාතු ඩිස්කෝට් එකක්න් ඉන්නේ අම්මෝ දංගමල්ල ලස්සනයිනේ ෂුවර් එකටම ගෙට යන්නේ නැත්තේ වෙඩින් ඇල්බම් එක උස්සගෙන තමයි මේව දැක්කම තමයි හිතෙන්නේ අපරාධ කියලා මොකද්ද කැම්පස් සිලෙක්ට් කළා අම්මල මාව යැවුවේ නැහැ කොහේ යවන්න උඹ දැඟලු යහනි මුන් යන්නේ අනේ උඹ බබා වරෙන් නලවන් අපි ඔය නලවල තියෙන බබ්බු ටික මදේ තව අවුරුදු තුන හතරකින් උඹට නම් ඉතින් මුණුපුරු මුණු පිළියොත් නලවන්න වෙයි මට විතරද ඇයි උඹ ආච්චි වෙන්නේ නැද්ද මට තව කොහෙද මගේ උන් තාම 9යි 7යි හරි හරි දැන් මම කරන්නේ පන්න දේවල් ඇද ඇද බලන එක තමයි මට වෙන ටීචර් තුඹ වගේ හොඳ මූඩ් පාරක් කාලා බෝබා විකාර කතා නොකිය හිටපන් තට්ටු තනියම ගෙවල් ඇතුළට වෙලා ඉන්න ගියාම පුදුම කම්මැලි කමක් දැනෙන්නේ එතකොට ටීචර් හස්බන් දුව කච්චේරියේ පෙන්ෂන් ගියාට පස්සේ මහත්තයා සිකියුරිටි ෆර්ම් එකක වැඩ. දුවයි බෑනා ගිය අවුරුද්දේ කැනඩාවේ ගියා. ඉස්කෝලේ අවුරුදු දෙකක නිවාඩු අරන් ගියේ. මාව සනසන්න කිව්වට මං දන්නවා. එයාලා ආයේ එන්නේ නැහැ. අපෝ නැවිත් ඉන්න එකක් නැහැ ටීචර්. මට මතකයිනේ. පොඩි කාලේ ඉඳලා නංගි ටීචර්ට ආදරේ. ලස්සනම් ෆොටෝ එක තියෙන්නේ මගේ ළඟ. හරිම ලස්සනයි. මොන ලස්සනද ටීචර්? ඕකේ මම නෑනේ. අන පළල් දීපිකා යන්න. බලපන්. මෙතන MS ඉන්න ලස්සන. මගේ ෆොටෝස් ගොඩක් අපච්චි පිච්චුවනේ. මේක තමයි මම ආසම කැමැතිම ෆොටෝ එක.
Mm-hmm.